අපි මානව 30 වසරක සැමරුම සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. This is Adederna and you're watching Adederna 24/7. අයබෝන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ශ්‍රී ලාංකීය ප්‍රවෘත්ති සන්නාමය අදදරන සමට කලින් අදත්වත් ගෙනෙන් අප සුදනම් මේ අදදරන 6:55 මම චතුර අල්විස් මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාද. ඊතොට මුල්ල ගැන සොයන්න ජනපති නියමයෙන් කමිටුවක් වාර්තාව මසක් තුළ කොළඹ කුණු දෙවසරක් තුළ පුත්තලමට වගකීම විභාරාරන්තියන ළඟ අවුරුදු දෙකේදී පියක ඉටු කර දුම්පේ අදත් ඇවිලේ රජයේ ආයතනවල තනතුරු වෙනසක් ඉදිරි සති දෙකක් ඇතුළ රජයේ කටයුතුවලට අලුත් මුහුණුවරක් දෙනවා. ග්ලයිෆොසෙට් ලීටර 32,000ක් අත්අඩංගුවට කතක් පැය 50ක් රියක් සිවි. ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවල වෙනසක් සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අනාවරණය කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු අවස්ථාවේදී. මේ අතර වත්මන් ආණ්ඩුව ඉතා ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රවෘත්ති ප්‍රධානීන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. ලැබූ අලුත් අවුරුද්දේ මම රටට දෙන පණිවිඩය තමයි ඉතා පැහැදිලිව සහ නොබියව අපි ඉදිරි කාලය තුළ ඇතැම් විවේචකයින් කියන විදිහට රජයට විරුද්ධ දේශපාලකයින් කියන විදිහට එවැනි බරපතල ආර්ථික අර්බුදයකට අපි යන්නේ නැහැ. අපි දැන් ආර්ථික වශයෙන් හොඳ පාරකට වැටලා තියෙනවා. අපේ විදේශ වත්කම්වල විශේෂයෙන්ම බිලියන් 5කට ඉහළ ප්‍රමාණයක් අද දවසේ තිබෙනවා. ඉදිරි මාස කීපය තුළ ඒ තත්ත්වය ඉතාමත් ඉහළ වර්ධනයක් ඇති වෙනවා. ඒ නිසා අපිට අසුභවාදී ලෙස හිතලා සියල්ල කඩා වැටෙනවා කඩා වැටුණා කියලා කතා කර කර ඉන්න අවශ්‍ය නැහැ. මේ රටේ ඉතිහාසයේ ලොකුම පාවාදීම වෙලා තිබුණේ අපි ආණ්ඩුව ගන්නකොට පෝට් සිටියේ. මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් මේ රටේ කොටසක් එහෙම ගිවිසුමකට අස්සම් කරලා තිබුණේ නැහැ. අපි ඒක වෙනස් කළා. චීනයේ හොඳ හිත තියාගෙන චීන රජයත් සමග සාකච්ඡා කරලා ඒ ගිවිසුම වෙනස් කළා. හෙක්ටයාර 200ක් සින්නක් කරන්න දීලා තිබුණා. අපි ඒක බදු ක්‍රමයකට ගත්තා. මට ජනාධිපති විදියට ජනාධිපති ලේකම් කාර්යාලය අර එහා පැත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉස්සරහ තියෙන උංචි හෙලිකොප්ටර් එක නවත්තන තැන හෙලිකොප්ටර් එක මෙතන මේකෙන් උඩින් යන්න බැහැ චීනෙන් අවසර ගන්න ඕනේ කලින් තිබුණු විදියට. අපි ඒවා වෙනස් කළා. හැබැයි ඒව ගැන කිසි හඬක් නැහැ. කියන්නේ ඔක්කොම දෙනවා දෙනවා පාවා දෙනවා රට දෙනවා මෙහෙම තමයි. අනිත් පැත්තෙන් ගත්තාම බොහෝ වෙලාවට රාජ්‍යංශයේ ඇතැම් අංශවල තිබෙන කටයුතු පිළිබඳව තිබෙන නොයෙකුත් විවේචන සැලකිල්ලට අරගෙන ඉදිරි සති දෙකක් ඇතුළත රජයේ කටයුතුවලට අලුත් මුහුණුවරක් දෙනවා. බොහෝ රාජ්‍ය ආයතනවල තනතුරු වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රගතිය දැක්වීමේදී කාර්යක්ෂමතාවයේ කඩිනම් සේවාව සම්බන්ධයෙන් අලුත් වැඩපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා. කැබිනට් මණ්ඩලයේ තත් නව මුහුණුවරක් ලැබෙයිද කියලා මම දන්නේ. වෙසක් පොයට ඉස්සෙල්ලා බලාගන්න පුළුවන්. වෙනස් වෙන දේවල් වෙනස් වෙයි ඉන්නේ. පොරොන්දුවක් දීලා තිබුණා 2015 පෙබරවාරි මාසේ 19-20 වෙනකොට ජාතික විගණන පනත ගේනවා කියලා. අද වෙනකන් ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැහැ. පහුගිය දෙසැම්බර් මාසේ මම පාර්ලිමේන්තුවේ අයවැයට සහභාගී වෙච්ච වෙලාවේ විපක්ෂයේ මේ ගැන ප්‍රශ්න කරනකොට මම උත්තරයක් දුන්න ප්‍රකාශයක් කළා. ජනවාරි මාසේ වෙනකොට විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මම ඒ අදාළ අංශ වලටත් උපදෙස් දීලා තියෙනවා. නමුත් ප්‍රමාද වෙලා තියෙනවා. අද මේ කාරණාව මතු කරපු එකත් හොඳයි. ඒ නිසා මම රජයේ මේ අංශභාර අයට වහාම උපදෙස් දෙනවා හැකි පමණ ඉක්මනින් මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න කියලා හිතා. අපි සයිටම් ආයතනයේ මේ තනි අයිතියෙන් බැහැර කරලා මෙය විශේෂයෙන්ම කොටස් වෙළඳපොළ පොදු සාමූහික ආයතනයක් බවට පත් කිරීම අපි අනිවාර්යෙන් ඒ කළ යුතුයි කියලා ඒගොල්ලන්ට නියෝග කරනවා. මෙහි කළමනාකාරීත්වය සහ පනදාධිකාරියත් ඒ තනි පුජ්‍යල අයිතියක් මත මෙතෙක් ආවේ
අපි සම්පූර්ණයෙන් ඒ ගැන ප්‍රතිපත්ති තීන්දුවක් විදිහට අපි ඒගොල්ලන්ට නියෝග කරනවා පාලක මණ්ඩලයක් පත් කළ යුතුයි කියලයි. මීතොට මුල සිදුවීමට වගකිව යුතු පාර්ශව පිළිබඳ ස්වාබැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවරගෙන තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමගද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරි දින දෙක තුළ අවතැන් වුවන්ට අවශ්‍ය නිවාස ලබාදීම අවසන් කිරීමටද පියවර ගන්නා බවයි. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ රුපියල් ලක්ෂ 45 බැගින් වටිනා නිවාස අවතැන් වුවන්ට ලබා දීමටත් ගෘහභාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 2 හමාරක මුදලක් පවුලකට ප්‍රදානය කිරීමටත් රජය තීරණය කර ඇති බවයි. දේ නැතිවෙච්ච ජීවිතවලට අපි කොහොම වන්දි ගෙව්වත් ඒ මුදල තුළ ඒ මිනිස්සු උපදින්නේ නැහැ. රටක් විදියට හිතන්න ඕන මේ වැනි දේවල් නැවත ඇති නොවන විදිහට මේ සියලු අංශවල කටයුතු කරන්න. ඒත් එක්කම මම බලාපොරොත්තු වෙනවා මේ කුණු කන්දේ පසුබිමත් එක්ක මේ ඇතිවෙච්ච ඛේදවාචක තත්ත්වය සැලකිල්ලට අරගෙන විශ්‍රාමික විනිසුරුවරයෙක් පත් කරනවා මේ තත්ත්වයට ඇතිවීමට හේතු වාර්තාවක් ලබා ගන්න. මම බලාපොරොත්තු වෙන්නේ මාසයක් වගේ කෙටි කාලයකින් ඒ කටයුතු අවසන් කරන්න. ඒ තුළ අපි කාටත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. වැරද්ද කොතනද කියන එක රටට කියන්න සිද්ධ වෙනවා හරි හැටි නීත්‍යානුකූලම විධිමත් ලෙසම. මේ සම්බන්ධයෙන් යම්කිසි වැරදිකරුවන් වන අයට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට ඉඩකඩක් තිබෙනවා. එවැනි නිර්දේශ ලැබුණොත් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. කුණු මේ වෙනකොට බැහැර කරන ස්ථානවලට පවා කුණු ගිහිල්ලා දාන්න ජනතාවට නොදෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ කුණු ගෙනල්ලා මෙහෙ දාන්න එපා කියන උද්ඝෝෂණය මේ අදයියේ ප්‍රශ්නයක් නෙවෙයි මේ රටේ. මේකට එක හේතුවක් තමයි අංක එකේ ජනතාව නොමගාරින පිරිස්සිනවා දේශපාලන වාසිකයන්. ඒවා මෙහෙවන අය අද පත්තරවල මම දැක්ක ෆොටෝවල ඉන්නවා. විපක්ෂයේ මන්ත්‍රීවරු දේශපාලකයන්. ඉතින් දැන් බලන්න දොම්පේ කිරිඳිවැල. එතන ස්ථානය පරිසර අධිකාරියෙන් දැනට අවුරුදු 5ක් 6ක් විතර හදපු තැනක්. එතෙන්ට දවසකට මෙට්‍රික් ටොන් 90ක් ඕනේ. නමුත් 10කට අඩු ගාණක් තමයි දිගටම ගිහින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඊයේ මට ඒකේ වාර්තාව ආවා. එතෙන්ටත් කුණු දාන ප්‍රමාණයට වැඩිය පොත්වල තියෙනවා කුණු. ඒ එතන ඉන්න අය කරලා තියෙන බිස්නස් එක මම හිතන්නේ එතන ඉන්න ඔක්කොම ගෙදරයයි එතන ඉන්න ඒ ව්‍යාපෘතියේ. එතකොට දැන් එතන මේ අවට මහජනයාට කිසි ප්‍රශ්නයක් නැති දැනක්. දැන් ඒකට කෑ ගහනවා එහාට කුණු ගේන්න එපා කියලා හිතා. මේ අලුත් තාක්ෂණයේ ක්‍රමත් එක්ක කිසිම මහජනයාගේ සෞඛ්‍යයට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පිටරපත්තුවන් වෙනුවෙන් නිවාස ලබා දීමේ ප්‍රමුඛතාවය ස්තුව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් සිසිර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ අනුව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායම් වශයෙන් බීතොටමුල්ල ප්‍රදේශයට සහ අවතැන් වූවන් රැඳී සිටින ටෙරන්ස් එන් සිල්වා විද්‍යාලය වෙත පැමිණ විපතට පත් වූවන්ගෙන් තොරතුරු සටහන් කරගත්තා. තවත් පිරිසක් ජනතාව දැනුවත් කිරීමේද නිරත වුණා. තොරතුරු ලබා ගැනීමේ කටයුතු සුවපැලීම සඳහා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහතාද කොළොන්නාව ටෙරන්ස් විදුහලේ අවතැන් කඳවුරට පැමිණියා. මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරයා අවතැන් වූවන්ගෙන් කරුණු විමසීමේදී උණුසුම් තත්වයක්ද හටගත්තා. ගෙවල් දෙනතුරු ජීවත් වෙන්න දීමනාවක් දෙනවා. එතකොට ඒක රජයේ ප්‍රකාශන පත්‍රයක්. ඒක වාර්ෂිකවේ මහාම අයිතිය ජීවිත ආරක්ෂා කරගන්න. අදින් මහත දැන් අපෙන් ඔය ජීවු වෙන්න කවස් කෙසේ වෙතත් සාලබුල්ල ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ දෙවන අදියරේ නවවන සහ දහවන මහල්හි නිවාස අවතන් වූ ජනතාවට ලබා දීමට නියමිත බව වාර්තා වුණා. මීතරමුල්ල කසලකන්ද නායාමෙන් සිදු මේ ඛේදවාචකයට අදවන විට සතියකටත් ආසන්න කාලයක් ගෙවිලා ගිහින් හමාරයි. ඒ කොහොම වුණත් තවදුරටත් අතුරුදන්වුවන් සොයා ආරක්ෂකංශ විසින් මෙහෙයුම් දියත් කර තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ යටිතල පහසුකම් යළි නගා සිටීමේ කටයුතුත් මේ වන විට සිද්ධ වෙන ආකාරය අපට දැක්ගන්නට හැකියාව ලැබුණා. මේ අතර කසලකන්ද නායෑමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා විශේෂ ජපාන නිරීක්ෂකයින් පිරිසක් දිවයිනට පැමිණියා. කන්දේ පැවුම ස්ථායි කිරීමට අද දිනේ පියවරගෙන තිබුණේ මේ ආකාරයෙන්. දේපල හානි තක්සේරු කිරීම අද දිනේ සිදු කරනවා. මේ අත
අතර සිද්ධීන් ජීවිතක්ෂයට පත් සියලු දෙනා වෙනුවෙන් අද සද්දින දානමය පින්කම සංවිධාන කර තිබුණේ සිරුරු වෙනුවෙන් අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තිබූ මිතොට මුල්ල ඩිපෝව අසල ස්ථානයේ. කුමන තැනක හෝ වරදක් නිසා බොහෝ අහිංසක ජීවිත අපිට අහිමි වෙන්න සිද්ධ වුණා. යතාවාදරං ඒව මේව හිතෝ දින්නම් ප්‍රේතානං උපකප්පති. කොළඹ නගරයේ දෛනිකව රැස්වෙන කැලිකසල බැහැර කිරීමට විරෝධය පළ කරමින් දොම්පේ ප්‍රදේශයේ පැවති විරෝධතාවකට අද පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. The big story. කසල බැහැර කිරීමට විරෝධය පළ කරමින් පසුගිය අඟහරුවාදා සිට දොම්පේ ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත පිරිස අදත් ඊට එක්ව සිටියා. මෙම විරෝධතාකරුවන් ඊයේ දිනේ සිට කොළඹින් පැමිණෙන කසල ලොරි දොම්පේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට බැහැර කිරීමට විරෝධය පළ කළ අතර අද පෙරවරු වේත් ඒ ආසන්න මාර්ගයට පැමිණි ප්‍රදේශවාසීන් විරෝධය පළ කළා. හිතුවක්කාරකම විදියට ආණ්ඩුව මෙතෙන්ද මේ තෝරන්න නැති පුරුදානයකට තමයි අපේ විරෝධය. අපි පැහැදිලිවම මේ කුණු කොළඹ නගර සභාවේ ඔය කියන තරම් කුණු නැහැ. කුණු විකුණගෙන කාලා හම්බ කරගෙන සේරම අය කුණු පිළිබඳව කිසිම වැඩ පිළිවෙලක් කරලා නැහැ. දැන් කාටද කියන්නේ අමතුමාවි? අපි ආණ්ඩුවට කියන්නේ. මේ බලතල මම ආණ්ඩුවේ හිටියට මං ඉන්නේ ජනතාවත් එක්ක. අනතුරු තානාන්තර වලට සියල්ලටම වැඩිය මේ මගේ ජනතාව අහල පහල මිනිස්සු දානෙක දෙද්දි මලක දෙද්දි පොලේදි හම්බ වෙන මිනිස්සු වටිනවා මට මේ සියලු තනතුරු තානාන්තර වලට වැඩිය. කෙසේ වෙතත් අද පොස්වරුවේ පොලිස් ආරක්ෂාවද පෙරටු කරගනිමින් කසල රැගත් ලොරි රථ 9ක් දොම්පේ කසල අංගණය වෙත ඇතුළු වීමට යාමේදී විරෝධතාකරුවන් ඊට බාධා එල්ල කළා. විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේ ඉන් අනතුරුවයි. මේ සම්බන්ධයෙන් තවත් සවිස්තරාත්මක තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර ගෙනෙන්නට අප සූදානම්. තවත් ප්‍රදේශ කිහිපයක කසල බැහැර කිරීම වලට එරෙහිවත් අද දවසේ විරෝධතා පැවැත්තුණා. කොළඹ කසල බැහැර කිරීමට හඳුනාගත් ප්‍රදේශ අතර ජායල දෑලතුර ප්‍රදේශයේද වඩවා අද පෙරවරුවේ ප්‍රදේශයේ ආගමික නායකින්ද සමගින් පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් කසල බැහැර කිරීමට නියමිත ස්ථානයේ දෙසට දිවෙන මාර්ගය දැලතුර පාලම අසලෙන් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. පසුව එම ස්ථානයට පැමිණි මීගබෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේලාල් දසනායක මහතා කසල බැහැර කිරීම සඳහා කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් ලබා දී ඇති ලිඛිත අවසරය පිළිබඳව විරෝධතාකරුවන් දැනුවත් කළා. නාගරික කොමසාරිස් මෙතන ලියුමක් එවලා තියෙනවා. ඊයතුමාට මෙහි ආව ෆැක්ස් එකේ පිටපතක් මම දෙන්නම්. මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය නම් මත්මා මෙතන පොඩි මට ගැටලුවක් තියෙනවා. කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් මෙයාට බලපෑම් නැන්නේ නීතිමය හැකියාවක් අපේ ගප්පා දිස්ත්‍රික්කයේ මේ වත්තල ප්‍රාදේශීය සභාවේ පිළිබඳව මම දන්නේ නැහැ. එම අවස්ථාවේ ප්‍රදේශයට කසල බැහැර කිරීම සඳහා කසල රැගත් තුපර රථ දෙකක් පැමිණ තිබූ අතර ප්‍රදේශවාසීන් ඊට අවස්ථාව ලබා දුන්නේ නැහැ. මේ අතර කොළඹ නගරයේ එක් රැස්වන කසල කර්දියාන කසල අංගණයට බැහැර කිරීමට යාමේදී අදත් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. දිනකට කසල මෙට්‍රික් ටොන් 350ක් පමණක් බැහැර කිරීමට හැකියාව පවතින අතර අද පෙරවරු 10:30 වන විට එම ප්‍රමාණය සම්පූර්ණ වී තිබුණා. උණුසුම් තත්ත්වයක් හටගත්තේ අතිරික්ත කසල තොග රැගෙන පැමිණි රථ 14ක් පමණ කසල අංගණයට බැහැර කිරීමට උත්සාහ කිරීමත් සමගයි. මේ අතර අද දිනේත් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසක කසල එක් රැස්ව තිබෙනු දක්නට ලැබුණා.
මිතරමුලේ කුණු පුත්තලමට රැගෙන යාමට ඉකුත් ආණ්ඩුව ව්‍යාපෘතියක් හඳුන්වා දී ඇති බව පැවසුනද එය අසාර්ථක ව්‍යාපෘතියක් වී තිබූ බව නියෝජ කතානායක තිලංග සුමතිපාල මහතා පවසනවා. අද පෙරවරු මහනුවරදී මල්ලතු මහනාහිමියන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. නියෝජ කතානායක තිලංග සුමතිපාල මහතා අද පෙරවරුවේ මහනුවරදී මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එහිදී මල්වතු මහාවිහාරයට අයත් කටුගස්තුට පිහිටි ඉඩමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත ලබා දීමට අදාළ ගිවිසුමකටද මහනාහිමියන් විසින් අත්සන් තබනු ලැබුවා. රටක් මැදි ආදායම් රටක් වෙනකොට ඝනාපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපි ආදායම් වැඩි වෙන රටක් වෙන්න ඕවට සැලසුමක් තියන්න ඕන. පිටු ජනාධිපතිතුමා නැකියලා තිබුණා සැලසුමක් හදලා තිබ්බත් මේක ක්‍රියාත්මක. එයා තමයි ඒක කෑවේ. අනිත් එක දැන් අවුරුදු 30ක් නෑ එයා කිසි දෙයක් කරේ නෑ. මම හොඳටම දන්නවා මම නගරේ අපිට තරම් මේ ප්‍රශ්න දන්නේ නැණි කවුරුත්. එයා කිසි දෙයක් කරේ නෑ. ඒකේ ව්‍යාපාරික කිමන එක අල්ලගෙන. ඒක නිකන් මොකද සෑල්ලුට අරගෙන සිදුම්කට ගියේ නෑ. ඉතින් මේකට මම ජනාධිපතිතුමාට යෝජනා කරේ අපිට මේකට වෙනම කම්පැනියක් වගේ දාන්න ඕන ආණ්ඩුවට අයිත් ඒ කියන්නේ UDA එකයි එන්වයරන්මන්ට් මිනිස්ට්‍රි එකයි ලෝකල් ගවර්න්මන්ට් මුදල් අමාත්‍යංශයක වෙනම ආයතනයක් හදන්න ඕන. ඒ ආයතනයට බලය දෙන්න ඕන සම්පූර්ණයෙන් මේකට විසඳන්න. අදට අපිට දීර්ඝ කාලීන වැඩසටහනක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. අනතුරුව මාධ්‍ය වේදින් නැගූ ප්‍රශ්න කිහිපයකට නියෝජ්‍ය කතානායකවරයා මෙලෙස අදහස් දැක්වුවා. අපිට දැන් තියෙන අඩුම ගන්න ටොන් 20000ක් වගේ ප්‍රමාණයක් අද දවසේ ඇතුළත එක දවසකට අපි දැන් මුළු ලංකාවම එකතු වෙනවා. එතකොට මේ ඝනාපතරයේ ප්‍රමාණය ටොන් 40000 දක්වා ඉතුරු අවුරුදු 20 වෙදීයි. මේ කසල ක්‍රියාපද සඳහා ජාතික ආයතන බිහිවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒකබද විපක්ෂයෙන් චෝදනා කරන පසුගිය රජයේ සමයේ මේ සඳහා ස්ථාවර වෙනසකටනක් උත්තරමට කුණු දෙක නියමයේ මේ හකස් කළා තිබ්බා. නමුත් වර්තමාන රජය මේ ආපු ගමන් ඒ වෙනසටහන අහෝසි කරා. ඒක තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ කියලා. ඒක නෙවතුම කියන්නේ. ඇතර පුත්තලම ව්‍යාපාර අතිශය අසාතක පට්ටපල් බොරුවක්. මම ඒක පැහැදිලිව කියනවා. කෝච්චියක් යන්න ඕනේ කොළඹ ඉඳලා පුත්තලමට. එතනින් කිලෝමීටර් 18ක් යන්න ඕනේ ලොරියවල දාගෙන ගිහිල්ලා කීප තැනට දාන්න. ටොන් එකක් ගෙනියන්න රුපියල් 8000ක් යනවා. රෑට වෙනම කෝච්චියක් යන්න ඕනේ. කෝච්චිය යන්න පුළුවන් කිලෝමීටර් 25ට 30ට වේගින්. පෙට්ටිය අඩුම ගානේ යන්න පුළුවන් පෙට්ටියක ටොන් 30යි 40යි. ඒතර පුත්තලමෙන් ඉඳන් කොළඹ ඉඳන් ගෙන කෝච්චිය හිස් දායි කොළඹ එන්න. මේවා මේ දේශපාලන කතානේ. ඒක සාර්ථක කරගන්න පුළුවන්කම තිබුණා. එදා ඒක කරනවා. ඒක අසාර්ථකයි. ඒක කිසිම රාජ්‍ය ආයතනයකින් අනුමත නොකරපු දෙයක්. කෙසේ වෙතත් කොළඹ කුණු බැහැර කිරීම සඳහා පුත්තලම ප්‍රදේශයේ ඉදිවන විද්‍යාත්මක කසල රඳවණය ඉදිරි වසර දෙක තුළ ඉදිකර අවසන් කිරීමේ වගකීම සියමාත්‍යාංශයේ බාර ගන්න බව මහනගර සහ බස් නැහිර සංවර්ධන අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා. මෙතන දැන් තැම්පත් වෙලා තියෙනවා වර්ග මීටර මිලියන එක පමණ කසල. මේ කුණු කන්දේ උසම ස්ථානය මීටර 48.5ක් වෙනවා. මේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ලිපි ගණනාවක් කොළඹ නගර සභාව වෙත යොමු කළා තියෙනවා. කඩිනමින් ඉවත් කළ යුතු නිවාසලාභීන් 100 දෙනෙකුගෙන් යුත් ප්‍රමුඛතා ලයිස්තුවක් හඳුනා ගන්නා ලදී. කිහිප අවස්ථාවක කොළඹ නගර සභාවත් අපි දොස් කියන්නේ ඒගොල්ලොත් විටින් විට මුදල් ලබා දීලා පිරිස ඉවත් කිරීම කළා. අවසානයේ මම කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මේ 2017 වර්ෂයේ ජනවාරි මාසයේ ඉදිරිපත් කළේ යනු කැබිනට් මණ්ඩලයක අනුමත කළද. නමුත් අපෙන් කාරුණික ඉල්ලීමක් කරා පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා වහාම නවත්තන්නේ කවට ගෙනihin දාන්න තැනක් නැහැ. ඒ නිසා ගෙනihin දාන්න ඉඩකඩ දෙන්න කියලා. ජූනි මාසේ කැබිනට් මණ්ඩලයෙන් නාගරික සංවර්ධන අධිකාරියට නියෝගයක් දුන්නා. කරදියාන සහ ගම්පහ ප්‍රදේශයේ කසල සම්බන්ධයෙන් අන්තර්ජාතිකමය වශයෙන් කැඳවලා ටෙන්ඩර් මේ කටයුත්ත කරන්න කියලා. ඒ අනුව දේශීය සමාගම් 103කුත් විදේශ සමාගම් 19කුත් ඒ පත්‍රිකා අරගෙන ගිහිල්ලා තියෙනවා. සමහර මාධ්‍ය වල කියනවා මේ තනින් තනින් පගා ඉල්ලුවා. ඒතර මොකුත් පගා කතාවක් නැහැ. ටෙන්ඩර් කැඳවලා 120 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ මතයක් මතු කරලා තියෙනවා මේ කොළඹ කසල උත්තලමේ අරුවක්කාරුවට ගෙනියන්න හිටියේ ඔන්න මෙන්න ගෝඨාභය මහත්තයාගේ ඉවර කරලා තිබුණේ. තාම මේ ආණ්ඩුවට මොකුත් කරගන්න බැරි වුණා. ඒ වැඩපිළිවෙල පටන් ගන්න කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 අගෝස්තු මාසේ. අපේ හිටපු ජනාධිපතිතුමා කෝ වගේ මේ හෙට පටන් ගන්න හිටපු වැඩපිළිවෙල නෙවෙයි. මම ඒ කියන්නේ ස්තුතිවන්ත වෙනවා ඒක පටන් ගැනීම ගැන. නමුත් බොරු කියන්න එපා. 2016 ජනවාරි මාසේ වනජීවි දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා එතන කසල රඳවණයක් ඉදිකරන්න බෑ කියලා. මේ තොට මුල්ලේ සිද්ධ වෙන පරිසර ව්‍යසනයක ගත්තම
ඒකෙන් 1000 එකක්වත් එතන වෙන්නේ නැහැ. නමුත් අපි ඒක පිළිගත්තා. වෙනත් ස්ථානයකට ගියා. ඒ වෙනත් ස්ථානයේ පරිසර අධ්‍යයනය කැරීගෙන යනවා. ඒ අතරේ අපි නිකන් හිටියේ නැහැ. මේකට කසල ගෙනියන්න නම් රේල් පාරක් ඕනේ. දුම්රිය මැදිරිය අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් සලකියුතු වැඩ කොටසක් කරලා තියෙනවා. අපි බොහොම වක්කීමෙන් කියනවා. පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ කසල රඳවණේ තැනීමේ වගකීම අපි බාර අරන් තියෙනවා. ඊළඟ අවුරුදු දෙකේදී අපි ඒක ඉටු කරනවා. මගේ එකම කාරුණික ඉල්ලීම පුත්තලමට කොළඹ කුණු එපා කියලා විරෝධතා පවත්වලා තවත් මීතොට මුල්ල වැනි ඛේදවාචක හදන්න එපා කියලා. තාමත් ස්ථාවර තත්වයක මීතොට මුල්ල කසල කන්ද නැහැ. ඒ වගේම මැයි මාසයේ වැසි පටන් ගන්නවා නිර්තදිග මෝසන් සුලන්. යලි අනතුරක් ඇති නොවන ආකාරයට මේක පුනරුත්ථාපනය කළ යුතුයි. අපේ බලාපොරොත්තුව නාගරික උද්‍යානයක් බවට ඊළඟ අවුරුදු 3ේදී ඒ ස්ථානය පත් කරන්න. කට කොච්චර ඔයගේ ප්‍රශ්න මත දුක් විඳලා දිනවද? ඊළ කොත්මලේ ව්‍යාපාරය 1968 පටන් ගත්තේ. ඊළ කොත්මලේ ගෙම්බෙක් ඉන්න රටට ආවේනික ඌ නැති වෙන්න යනවායි කියලා. නෑ මේ hina වෙන්න දෙයක් නැති ඌ බේර ගන්න ඕනේ. අපි ඌව බේරගත්තා. ඌව බේරගෙන මාස 15ක් පමා කරලා තමයි ව්‍යාපෘතිය පටන් ගත්තේ. මහා පාරේ ලදරු වලිප්පුකාර උද්ඝෝෂකයින්ට අතට ගන්න දෙන්න හොඳ නෑ මේ රටේ ජනතාවගේ දරුවන්ගේ අනාගතය. මේ අතර කොළඹ කසල ගැටලුව විසඳීමට පළාත් සභාවට අවස්ථාව ලබා දුන්නේ නම් මෙවන් ඛේදවාචකයක් උද්ගත නොවන බව බස්නායන පළාත් ප්‍රධාන අමාත්‍ය සුර දේවප්‍රිය මහතා පවසනවා. අරදියාන සහ දුරාජ වෙල එතන මහා පරිමාණ ව්‍යාපෘති දෙක කැඳවුලා ටෙන්ඩර් ප්‍රදානය කරලා තියෙනවා. මේ මහා පරිමාණ ක්‍රියාපදු ක්‍රියාත්මක වෙන්න අඩුම වශයෙන් අවුරුදු දෙකමාරක් යනවා. දැන්ට අරදියානේ තියෙන බිම් කඩ ගැටලුවක් නොවන විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. මේ වෙනකොට කුණු කඳු 25ක් විතර හැදලා තියෙනවා බස්නායර පළාත්. ඒ හදන්න උනේ මීපේ සනීප ආරක්ෂක කසල රඳවණේ කරන්න දුන්නේ නැති නිසා. ඒවටත් විරුද්ධ වෙලා හිටිය දේශපාලන කරන අය. මම නම් ඉතින් බොරුවට ඇඟිලි දික් කරන්නේ නැහැ. මට ওই නම්ගම් කියන්න පුළුවන්. නමුත් දැන් මේ වෙලාව අපි කරන්න ඕනේ එකිනෙකා කඹය දින එක නෙමෙයි. අපි කුලල් ගා ගන්න එක නෙමෙයි. වෙස්ටර්න් පවර් කියලා කම්පැනි එකට ওই මීතර මුල්ල කුණු කන්ද දුන්නා. දැන් මේකට අනුමැතිය ගන්න ඕන ආයතන තියෙනවා. පරිසර අමාත්‍යාංශය, විදුලි මණ්ඩලය, කැලෑ දෙපාර්තමේන්තුව. එතකොට උනේ මේ වේ අනුමැතිය අරගෙන එනකොට කොළඹ නගර සභාව සම්පූර්ණම කුණු වලින් පුරවලා. එතකොට ඒ මිනිස්සුන්ට මේ ව්‍යාපෘතිය කරගන්න බැරුව ගියා. සමහරක් වෙලාවට ওই අනුමැතිය දෙන ආයතන වල ඉන්නවා මේ රටට කුණු ගෙනාපු කම්පැනි කාරෝ. අධ්‍යක්ෂකවරු හැටියට. දැන් එතකොට ඒගොල්ලොන්ට කුහකකමක් ඊර්ෂ්‍යාවක් තියෙනවා. අපි මේ ආයෝජක ගෙනාවම ඒගොල්ලෝ අනුමැතිය දෙන්නේ නැහැ. ජාතික මට්ටමේ ආයතනය පිටවන්න ඕනේ නැහැ. මේ කුණු වල බලතල තියෙන පළාත් පාලන ආයතන වලටයි පළාත් සභාව වලටයි මේ වටේ එකිනෙකාගේ ඇඟිලි ගැසීම් සිද්ධ වුණා. කුණු වැඩේ අපිට කරගන්න දුන්නා නම් ওই ගැටලු මතු වෙන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලන්නේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඒක අපිට කරගෙන යන්න දෙන්න කියලා. අර යෝජනාව කරන්න මේ උදල් වෙන්නේ අවශ්‍යතාවයක් තිබුණ නැහැ. ඕනනම් කරන්න තිබුණා. කිසි ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඒක විශාල වැඩක්. ව්‍යාපෘති අසර්ථකයක් ඇති කරන්නේ. කොළඹ ගෙන යාම සඳහා ස්ථාන කිහිපයක් තෝරගෙන තියෙනවා. තෝරගෙන තියෙනවා අපි ඉස්සරහට කියන්නේ. ස්ථාන කියන්නේ කිව්වොත් ගන්නවනේ වෙනදේ. පොතුමල්ලාගේ මේ අහමතට අපි ස්ථාන ගැන කතා නොකර ඉමු. හොර රහස නෙමෙයි ප්‍රසිද්ධිය. නෑ ඒක කරන්න බෑ. යනකොට තේරෙයි කොහෙද යන්නේ. කෙසේ වෙතත් කසල ප්‍රශ්නය මාපියාවක් කරගනිමින් දේශපාලකයන් ඇතුළු පිරිසක් ඉන් යැපෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී. මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ කුණු කියන්නේ එක්තරා විදිහක මාෆියාවක්. මේ කුණු වලින් සල්ලි හම්බ කරන මේකෙන් යැපෙන දේශපාලඥයෝ නිලධාරි පැලැන්තියක් ඉන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මෙච්චරම සංකීර්ණ වෙලා තියෙන්නේ. මේක හරි සරලයි. මේකට ජනශූන්‍ය ප්‍රදේශයක් තෝරගෙන ප්‍රතිචක්‍රීය කරන වැඩ පිළිලක් ගිරිච්චා නම් මේක විසඳන්න පුළුවන් කියලා. හැබැයි කරන්නේ. ඒ කරන්නේ නැති එකට හේතුව තමයි මේක කරන්න දෙන්නේ නැහැ. මොකද මේක පිටිපස්සේ දේශපාලන මැදිහත්වීමක්. ඒ වගේම ඉතා සුළු නිලධාරි කණ්ඩායමක් ඉන්නවා මේ කුණු වලින් වවන් කනවා, හම්බ කරන් කනවා. මේක සල්ලි මවන මාෆියාවක් බවට පත් කරන්නේ. දැන් බස්නායර මහැමතිවරයා කියනවා චම්පි කැමතිවරයාට වගකීමක් තිබුණා මේක විසඳන්න. ඔහු විසඳුවේ නැහැ. මේකේ සම්පූර්ණ වගකීම චම්පි කැමතිවරයාව බාරගත යුතුයි. මේ කඹ ඇදිල්ලක් තියෙනවා. මේ කඹ ඇදිල්ල තමයි ඇත්ත රහස. මේ මීතොට මුල්ල කුණු කන්ද ඉවත් කරන්න කැමති කියලා.
ආයතන 108ක් කිල්ලුම් කර බව වාර්තා වෙයි. ආණ්ඩුවටත් අපි මේකේ ලාභේ යම් ආදායමක් දෙන්න. එහෙම කියලා තියෙද්දි විවිධ ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරද්දී ඒකක්වත් ක්‍රියාවට නැගුණේ නැහැ. ඒකෙන් පේනවා ඇත්තටම ගත්තොත් විසඳන්න හැකියාව තියෙද්දි මේක විසඳුවේ නැහැ කිය. එක ඇමති කෙනෙක්ගේ වාහනයක සල්ලි ගත්තොත් මේ කසල ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්. හරි සරල. සල්ලි නැහැ කියලා කියනවනම් සල්ලි තියෙනවා. එකම දේ මැදිහත් වීමක් ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක්. මෙතන තියෙන්නේ නොසලකිලිමත් භාවය මත පදනම් වෙච්ච අනියම් මිනිවරු. පැහැදිලිවම තියෙනවා නගර සභා ආඥාපන්ත 129. නිසි පරිදි කුණු එකතු කළා ඒක තමන්ගේ වත්කමක් ආදායමක් බවට පත් කරගන්න. මෙතන වෙලා තියෙන්නේ ඒක එහෙම කරනවා වෙනුවට කිසිදු ප්‍රමිතියකින් තොරව කුණු කන්දක් ගොඩ ගහලා අපි සාමාන්‍ය පුරවැසියන් ලෙස මහජන නියෝජිතයන් ලෙස මේ ව්‍යසනීය දැනුම් දීලා තියෙනවා අදාළ බලධාරි. නමුත් ඒක වුන් නොකර හැරලා තියෙනවා. අපරාධ නීතියේ නොකර හැරීම වරද. ඒක දිනව දඬුවම් සංග්‍රහයේ 298. මේක වළක්වාගත හැකිව තිබුණා. බලධාරීන් මේක අතහැරියා. අතහැරීම හේතුවෙන් 50කට 60කට ආසන්න සංඛ්‍යාවට ජීවිතේ දන් දෙන්න සිද්ධු. මේක බරපතල තත්ත්වයක්. ඒ සාවද්ද මනුෂ්‍ය ඝාතනයේට අනුබල දුන්න පහුගිය ආණ්ඩුව මේ ආණ්ඩුවෙන් ඒ ක්‍රියාව සිද්ධ කරා. ඔබේ සම ඇසිරවීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. You're watching Adaderla 24/7. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීම සුදුසු නොවන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජාන්ත් මහතා පවසනවා. ජාතන්ත්‍ර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා මහජන අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා වූ මහජන කොමිෂන් සභාවේ දෙවන මහජන අදහස් විමසීම අද පැවැත්ුණේ කොළඹ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානයේදී. ඕක අක්කර 525ක ඕක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔය තෙල් ටැංකි 102. 2002දී වකට පැවතිච්ච රජය තෙල් සංස්ථාව තුනකට කඩලා තුනෙන් එකක් ඉන්දියන් තෙල් සමාගමට දීලා තුනෙන් එකක් තෙල් සංස්ථාවට දීලා ඉතුරු තුනෙන් එක තියාගත්තා විකුණන්න හිතාගෙන භාණ්ඩාගාරය. හැබැයි ආණ්ඩුව වෙනස් වුණාම 2004 ඔය විශ්ේ මට ආව මං විරුද්ධ වුණා. ඒකෙන්ද ඉතුරු තුනෙන් එක විකුණන්න බැරිව. ඒක දෙන්න හිටියේ සිනොපැක් සමාගම චීනෙ. එපාර දෙන්න හම්බුන්නේ නැහැ. ඊළඟ රජයේදී අපි කරපු දේ කැබිනට් පත්‍රිකාවක් දාලා භාණ්ඩාගාරයේ තුනෙන් එකක් ගත්තා තෙල් සංස්ථාව. දැන් CPSTL කියලා සමාගමක් හැදුවා 2002. ඔහොම තීන අතරතුර ඉන්දියන් තෙල් සමාගම කරපු දේ තිරුකුණාමලේ පටන් ගත්තා. ඒගොල්ලන්ගෙම තෙල් ගෙනල්ලා එතන ටැංකි තුනක් අරගෙන ඒ ටැංකි තුන බද්දට අරගෙන තෙල් ගබඩා කරා. ඉන්දියන් තෙල් සමාගම ලංකාවේ තෙල් ඇලවිය කරන්නේ 15%. 85%ක වැඩි ගන්න තෙල් සංස්ථාව. ඒක තෙල් ටැංකි 102කට එක තෙල් ටැංකියක ටොන් 10000 ගන්න. 102ගෙම දැම්මුත් එහෙම කොච්චරද? 1,020,000. චර ගබඩා කරන්න ලංකාවේ චර තෙල් වෙන දවන්නේ නැහැ. දැන් එහෙනම් මොකටද තෙල් ටැංකි 102 කරලා තින්නේ තෙල් සමාගම? භූමිය. වැදගත් වෙන්නේ භූමිය. මම ඇමති හැටියට මම ප්‍රශ්නයක් මතු කළා නීතිපතිට යොමු කළා භූමිය අයිති රජයට. එහෙමනම් භූමිය මත තිබෙන්නා වූ දේපල අයිති වෙන්නේ රජයට. එතකොට රජයට අයිති දෙයක් තෙල් සංස්ථාවට බද්දකට හෝ වෙනත් කිසිම ආකාරයකින් වෙනත් සමාගමක් එක්ක ගිවිසුමට යන්න බෑ. ඒ නිසා එදා ගහපු ගිවිසුම නීති විරෝධී. ඒ තර්කේ පහුගිය අවුරුදු 10ම තිබ්බා. මෙතන අපි මතක තියාගන්න ඕනේ මේ කොල්ලන්ට අවශ්‍ය තෙල් ටැංකිද භූමියද? ඔචන එතින්දු කරන්නේ. අද තෙල් සංස්ථාවට පුළුවන් දින 42කටයි තෙල් තියාගන්න. හැබැයි ඕක ගත්තොත් එහෙම මාස 4කට තෙල් ගබඩා කරන්න පුළුවන් බෆර් ස්ටොක් එක. අපි කරන්න ඕනේ ඒක. ඒක නොකර කාටවත් මේක බද්දර අර බද්දර මොකද්ද දීලා මොකද්ද කරනා වගේ වැඩක් නෙමේ කරන්න හදන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ රැලියට සහභාගී වෙන නිදහස් පක්ෂ නියෝජිතයින් සම්බන්ධයෙන් මෙවර දැඩි තීන්දුවක් ගනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. අද පැවති පක්ෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ගැට්ටුවලට පිළිතුරු දෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළා. මම හිතන්නේ මේ සැරේ වෙනදට වැඩිය වෙනසක් තියෙනවනේ. දැන් ඉතින් ඉර ඇඳේ. එම කාට හරි යන්න කැමති නම් වෙනත් පක්ෂයකට යන්න පුළුවන්. විනයානුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒක කටයුතු කරන්න. එහෙම නෑ නිදහස්. මම මේ විදේශගත වෙලා මේ අද උදේ ආවේ මේ මන් මේ මේ පාටේ ගැන දැනුවත් වීමන්නේ. මේ එතුම පැහැදිලි කළ දෙය පසුතලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා දැන් තුනක ලියලා තිබ්බා. එතෙන්දී ජනාධිපතිතුමා කිව්වා පක්ෂයේ ලේකම්තුමාට මේක වැඩ කරන මිනිසුන්ගේ දිනේ. ඒකෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කීරේක හයිලයිට් කරන්න එපා. අපි ඒ පුදුන් තරම්
වැඩ කරන ජනතාව විසින් කරන මෛරලිය හිට ඒ අනන්‍යතාවය දෙන්න කියලා සක්. සියුදස විශේෂාංගය දැන් පෙරිසත් සමග මත්පැන් පානය කිරීමෙන් පසු අද දහබල් බිබිල රතුපැස්කැටිය වැවේ පිහිනීමට ගිය පුද්ගලයෙකු දියගිලීමිය ගොස් තිබෙනවා. චීනයේ සිට මෙරටට ආනයනය කළ බහලුම් දෙකක තිබී මෙරටට ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර ඇති විෂ රසායන ද්‍රව්‍යයක් වන ග්ලයිපොසෙට් ලීටර 32,000ක් අඩංගු බැරල් 160ක් සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා රේගු නිවාරණ ආංශයේ නිලධාරීන් අද සමත් වුණා. දේශීය පුවා Around the World විශේෂාංගය දැන් වැඩිම කාලයක් මෝටරතයක් සිප්පගෙන එය තමන් සතු කරගනිමින් ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා. දිලිනි ජයසූරිය නම් වන ඇය ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ජීවත් වන අතර පැය 50ක් නොනවත්වා මෝටරතේ සිප ගනිමින් මෙම ජයග්‍රහණය හිමි කරගත්තා. තවත් සවිස්තරාත්මක තොරතුරු සමග රාත්‍රී 10 පුවත් විකාශයෙන් අප නැවත හමු වෙමු. 24/7